බලාපොරොත්තු. ඒක තමයි අද මගේ මාතෘකාව. අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. ඒවා එකින් එකට වෙනස්. හැබැයි අපිට සමාන බලාපොරොත්තු තියෙන බැරිද? මේ ලෝකෙ මීට වඩා ලස්සන ලෝකයක් වෙනවා දකින්න එක අපි හැමෝගෙම බලාපොරොත්තුවක් නෙවෙයිද? එතකොට ඒක සමානයි නේද? හොඳට ගැඹුරෙන් හිතනකොට බලාපොරොත්තුයි හීනයි පැටලෙනවා වගේ ගතියක් ඔයාට දැනුණාද? පැටලව ගන්න එපා. මේ දෙක එකක් නෙවෙයි දෙකක්. හීන කියන්නේ ඉටු නොවුණු ආශාවක්. කවදාහරි ඉටු වෙයි කියලා යටිහිතින් කරන ප්‍රාර්ථනාවක්. ඒ නිසාම හීන අපිට දුරයි. හැබැයි බලාපොරොත්තු අපිට ළඟයි. මල් සැරේ අහන ඔයා දන්නවා මම මේ දවස්වල ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින් කියලා. ඔව්, ඔයා හරි. මගේ හොඳම යාළුවා රටේ ජනප්‍රියම නිලිය වෙනවා දකින එක මගේ බලාපොරොත්තුව. දැන් ඒක අපිට තවත් ළඟයි. හැබැයි මට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ ඔයා මට උදව් කරොත් තමයි. අපි ඉන්නේ අන්තිම පැය කීපේ. ඉතින් මෙතුගේ ආකර්ෂාව වෙනුවෙන් ආදරේ මනාපය දෙන්න තවත් කල් මරන්න එපා. ඉක්මන් කරන්න. මල්සරේ ආදරේ වෙනුවෙන් මෙතුකිට ආදරේ මනාපය දෙන්න. මල්, ඒක නම් නියමයි. කවිව ඔක්කොම අහගෙන නේද හිටියේ? ඔක්කොම අහගෙන හිටියේ. අපි කියන දේවල් අහලා මෙතුට මිනිස්සු SMS ගහයිද කවි? අනිවාර්යයෙන්ම ගහනවා මල්. ඔයා කිව්ව හැම වචනයක්ම කිව්ව හදවතින්. ඒ හැම වචනයක්ම තෙතමනේ දැනුණා. ඒ හැඟීමත් දැනුණා. ඒක නිසා ඉතින් මෙතු දින්නක් දිනුම්, පරිදුනක් දිනුම්. කොහොමද කවි පෙරදුණක් දිනුම් වෙන්නේ? මෙහෙමනේ. මෙතු දිනුනොත් ඉතින් කොහොමද දිනුන්නේ? පෙරදුනොත් පරදින්නේ ජනප්‍රියම නිලේ කියන එක විතරයි. ඒත් අපේ යාළුකමෙන් එයා දිනුම්. බලන්නවද? ඔස්කා සම්මානෙටත් වඩා අපේ යාළුකම ලොකුයි. ඇත්ත කවි. ඒක හරියටම හරි. Check up and puhinaya SIXPAC. Dukamara pulokaya SIXPAC. Inspire your life with colors. Hutch obowa asimita avastha pri lokata piligani. Hutch hema deekata option nak thiyena. Check up and puhinaya SIXPAC. Dukamara pulokaya SIXPAC. මේ දෙන්න එන්නේ නැද්ද? දිනී මොකද්ද බං කරන්නේ? අර කැට්ටගේ මනුස්සයද එපා වෙලාදී? සංසාරේ දැන් පැය භාගයක් විතර මනුස්සය එළිය බං. දිනී එනවා එනවා. සම්මානේ අරගෙන මෙන්න. මෙතු
අපේ රීඩින් කෝනේකේ වර් ප්ලේස් එකක් අයින් කරනවා සම්මානේ තියන්න. ඕකේ ඕකේ. අනේ සංසාරි. මෙතු අද අනිවාර්යයෙන්ම දින්නවා. මේ යා යා පරක් වෙලා තියෙන. යා. මෙතු විනාඩියක් ඉන්න. Bye. 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 ඉවසන්න අමාරු වෙන්නේ නේද බං සම්මාන උළුමයි මතක් වෙන්නේ මේ තු දිනයි නේද බං අනේ සංසාරේ මේ තු සම්මානේ අරන් එනකම් මට සිහියක් නැහැ මොකද බං හැම එකටම හ්ම් ගාන්නේ මොකද උඹ බලන්නේ අම්මේ නෑ මේ මගේ මේ ටෙන්ෂන් එක යන මම නිකන් පික්චර්ස් වගේ බැලුවේ බබා ලස්සන තැන් නේද මාර ගති බං මේ බබා උඹ හිටේ ෆ්‍රීද එම ලොකු වැඩක් නෑ ඇප් එකට වැඩක් આવුවොත් තමයි ඉතින් හරි එහෙනම් ඇප් එකට අපි મેસેජ් එකක් දාමු හෙට අපි සර්විස් එක දෙන්නේ නැහැ කියලා අනේ සංසාරේ ඇයි එහෙම දාන්නේ එහෙම දාන්නේ ඉතින් ඩේ ඔෆ් එකක් දාගන්න හෙට ඉතින් හෙට මොකක්ද තියෙන්නේ නෑ ඉතින් මෙහෙමනේ දැන් ඔය මෙතු සම්මානය අරන් ආවම ඉතින් අද රෑ ෆුල් හැපනින් නේ ඉතින් ඒක නිසා අපි හෙටත් නිවාඩුවක් දාගමු හරිද મેસેජ් එක දාපන් නේද මේ බල මේ මෙතන මේ හොඳයිද කියලා අනේ සංසාරේ check up and puhina SIXPAC dukamara pulokaya SIXPAC inspire your life with colors hatch obawa asimita avastha peri lokata piligani hatch hemadeekata option nak thiyena මෙතුල දැන් ගිහින් ඇති නේද? දැන් මෙතුල රෙඩ් කාපට් එකෙන් ඇතුළට යනවා නේද? අර කැරකි කැරකි වීඩියෝ එහෙම ගන්න කොහෙද? මොකද බල්ලගේ කැරකි කැරකි වීඩියෝ එක? ඇයි අනේ අර ලොකු ලොකු ෆන්ක්ෂන් වල නිලියෝ අර මෙහෙම අනේ මේක කියා කර කර කැරකි කැරකි ගන්න යන්නේ. ඒක වයින්න වල්ලක්කේ. වල්ලක්කේ ඒකට කියන්නේ 360 ෆොටෝ බූත් මැෂින් එක කියලා. මේ ඒකේ තියෙනවනේ රවුම. ඒකට නැග්ගහම ඒක කැරකිනවා. එතකොට අර ඉස්සරහා තියෙන කැමරාවෙන් කැරකි කැරකි වීඩියෝ එනවා. කැරකි කැරකි වීඩියෝ එනවා. මටත් අසහ්‍යම කැරකි කැරකි වීඩියෝ එක ගන්න. යාරි යාරි ඉන්නෝ මල්ලක්කේ. මං කවදා හරි වලට මේ මැෂින් එක රෙන්ට් එකට ගෙනල්ලා හරි කැරකි කැරකි වීඩියෝ අරන් දෙන්නේ කැරකි කැරකි වේ අරන් දෙන්නේ මල්මැණික ඔයාලට අපි උපන්දින මතකද ඇයි ඔබට උඹේ උපන්දිනේ අමතකුණාද අනේ සංසාරේ මට මගේ උපන්දිනේ මතකයි කවියගේ උපන්දිනේ කවද්ද දන්නේ නැහැ නේ කවි ජූනි 15 කක වයින මල්ලකේ අද 17 අනේ ඕනේ
අනේ මෙතුගේ සම්මාන වැඩ නිසා කවිගේ උපන්දිනේ නිකන්වත් මතක් වුණේ නැහැ. සංසාරේ එහෙනම් හරි මොනවද හරි? හරි කියන්නේ මේමයි. මොනවද බර රහසින් කියන්නේ? අයියෙන් කියපන්කෝ. අයියෙන් කියන්න බෑ කවියට ඇහෙනවා. හරිද? කවියගේ රූම් එකට ගිය වෙලාවේ කවියා ඔය මූදයින තියෙන හොටල් වගේ බලබල හිටියා. හැබැයි මට කවියගේ කතාවෙන් තේරුණා එයට මොකක් හරි දෙයක් කරන්න යනවා කියලා. අනේ සංසාරේ මට නිකමට හිතන සැක කරනකොටම එයට කවියගේ බර්ත්ඩේ එක කියලා. මං ඒකයි මනමෙන් කියින් යවුවේ. කවියා අපිට පාටියක් අවද්ද හිටන්නේ නැනි. වෙන්නත් පුළුවන්. කවි කොහොමද එයාගේ උපන්දිනේ දවසට අපිට පාටි එකක් දෙනවනේ? අනේ සංසාරේ. ඊයේ සැරේ මතකයිනේ පූල් බැලලා අපි කට්ටි ගත්තා අතලේ. ඒව මතක කරන්න බෑ නේද? මතකනේ බීලා බීලා අර පූල් එකේ මේ වැටලා ඉදි. බොන්න බැරි නම් බොන්න එපා බා. අපරාධි. හරි ඒව දැන් මෙතන කියන්න ඕනේ නෑනේ. හරි හරි. දැන් කොහොමද අපි කවිය සර්ප්‍රයිස් කරන්නේ? මතක හිතෙන විදිහ එකක් කරමු. මොකක් හරි. කවියර මචං හිතා ගන්න බැරි දෙයක් අපි කරන්න ඕන නේද? එහෙනම් මොකක් හරි හිතන්නකෝ. හිතමු. ඔය මොකද කරන්නේ? මල්ලක් ඉතින් මෙහෙම හිටියම තමයි ටෙක පයින් අයිඩියාස් එන්නේ. බබා මොකක්ද බබා මල්ලක් වත්තේ නේද? ඒක ඒක මල්ලට කිව්වා මල්ලට කොයි ඉන්නේ විදිහ නම් ඕම ඇල්දින්නේ ඉන්නපා මුල්ල කීදී තෝ බබා බබා මේ වාඩි නෑ ඉන්න චක පැන් පුහි නෑ සෙක්ස්පැක් දුක මරපු ලෝකයා සෙක්ස්පැක් Inspire your life with colors. Check up and puhi na ya six pack. Dukka mara pullo ka ya six pack. Yes. Taamu na ani ba. Taamu kusalata saathi ka denne. Taw sahinna velawak kai janapri sammana de. Ani sansari. ඕක ඉතින් කලින් දුන්නා නම් ඉවරයි නේද බං කලින් දෙන්න තිබ්බා කලින් දෙන්න තිබ්බා අපේ බාප්පා හරි මාමා හරි මේ සම්මාන උළෙල ඕගනයිස් කරාන ඒ මෙහෙම බලද්දී නම් ටෙන්ෂන් එකක් වැඩි බං උඹලට අල බහින ගන්න ඉන්න පුළුවන් අල තැම්බෙනකන් ඉන්න බෑ නේ බලාගෙන ඉන්න බංකෝ කිව්වද කිව්වද නේ කිව්වනේ අනේ මේ මල් මුගේ බොරු තාම මුල් ටික යන්නේ මොඩේ හා ඉතා වලකි ඔයාලට සීනිය අමාරුද අයියෝ සරෙන් සරේ ටොයිලට් යන්නේ මට ඇටි අමාරුවක් නෑ අනේ මට අර ටෙන්ෂන් එක වැඩි කමට සරෙන් සරේට ටොයිලට් යන්න ඕන වෙනවා අනේ සංසාරේ ඉරවියා මේ තුයි ඉන්න තැන මල් මැණික තියෙනවා මොකද වෙන්නේ කියන්නේ මෝ බබා එහෙම ටෙන්ෂන් එකක් නම් මට දරා ගන්න බැරි වෙයි එහෙම වුණා නම් මල්ලක්කගේ ටේබල් එක ළඟ මොබයිල් ටොයිලට් එකක් අයි කරගන්න වෙනවා ඒ පිනු 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 අන්නන්න දින ඇති නන කෝ බා නෑනේ බා අනේ කෝ පොඩි ෂොට් එකක් පෙන්නුවේ මේ දෙන්න ලස්සන්ට ඉඳගෙන හිටියේ අනේ අනේ මේ කැමරමන්ට පැටලලාද කොහෙද බං? දිනියර නිලියක් කියලා හිතාගෙන ඇත්තේ. කවිය. නැද්ද? කොට කෑල්ලක්ද? කොට යන්නේ මේ මම බෝතලෙම තියෙන අර. ට්‍රක පයින්නෝ. ඇයි බං කලින් කිව්වේ නැත්තේ? ඕ පැලියා කදෑ මල්ලකේ මේ ඔයා ගිහින් ඉක්මනට ගිහිල්ලා බිත්තරයක්ව බැලන් ඉන්නකෝ
විතර බදගෙන එනකොට සම්මානි දුන්නත් එහෙම ඔක්කොම ඉවරයි. හා. හරි. මල්මැණි කියන මේක බලන්න මං ගිහලා විතර බදගෙන එන්න. කවිය සුදු කරාතුත් තියෙන්නේ. අම්මෝ මෙහෙම ටෙන්ෂන් එකෙන් බලන්න ගියොත් නම් සැන්ඩි හાર્ට් ඇටැක් එකක් හැදෙනවා ෂුවර්. උනටට හොක්ස් යන්න බා ක්‍රිස්. අරර අනන පටන් ගන්න. අර අන්න දානවා. වසරේ ජනප්‍රියත්වයට තරුව. රිදී සම්මාන උළලේ අති උත්කර්ෂවත්ම මොහොත. වසරේ ජනප්‍රියම රිදී තාරකාව කවුද? ජනතා මනාපයෙන් 2024 රිදී තාරකාව බවට පත්වන්නේ තාරු සුලක්කනා. අයියෝ! මේ මොකද්ද සැන්ඩි මේ උන්නේ? ක්යුවේ ඔනඩට හොප්ස් දෙන්න එපා කියලා. That's okay, that's okay. At least මෙතු ෆයිනල් 5 වලට සිලෙක්ට් වුණානේ ඒ ඇති. ඕ ඒකත් ඉතින් හොඳ achievement එකක් තමයි. අනේ අනේ. මෙතු අරයි නාවිලා ඉඳිටි බලන්නකෝ. Wow. What a personality Sandy. රවිෂාන් කොහොනේ මේගොල්ලෝ නිදිද? අප්සෙට් එකට කලින්ම නිදාගෙන වගේ. මොකද දෙනි අප්සෙට් වෙන්නේ? මෙච්චර ලොකු කම්පිටිෂන් එකකි. අන්තිම පස් දෙනාට ආව කියන්නේ මම දිනු. අන්තිම පහත් නෙමෙයි නෙමෙතු. සම්මාන ගත්ත ඇක්ට්‍රස්ට පස්සේ වැඩිම මනාප තියෙන වාටනේ. ඒක ඉතින් හැමෝම දන්නේ නැහනේ. පැනල්ලගේ ගර්ල් කිව්ව නිසා තමයි අපිත් ඒක දන්නේ. අපි දන්නවනේ අපේ ඇක්ට්‍රස් මෙතු සෙකන්ඩ් ප්ලේස් කියලා. බබා ඉන්ද්‍රියක් වෙන්නේ තව ටිකකින් වතුරට බැස්සහම මටත් හිතා ගන්න බෑ දෙනේ මං එච්චර ඉමෝෂනල් විදිහට කතා කරේ කොහොමද කියලා. ඔයාගේ තාත්තා වගේ කොල්ලා විරාජ් වෙන්න ඕන. එක මාරක් කටහඬ දිනේ කියලා කියන්න බබා. බබා කතා කරපන්කෝ. බබා උන් පිළිමයක් වගේ ඉන්න බබා. මේ ඔක්කොම තමයි තරදඩ වෙලා. Inspire your life with colors. හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.